හිපොක්‍රටිස් තමයි නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හඳුන්වන්නේ. ඔහුගේ ප්‍රකට කියමනක් තියෙනවා මිනිසාගේ හොඳම ඔසුව ඇවිදීමයි කියලා. ඇවිදීම ඖෂධයක්ද? මොකද මේ හැමෝම ඇවිදින එක හොඳයි කියලා කියන්නේ. ඔක්කොටම වඩා ඇයි මේ ගොඩක් දෙනා උදේට ඇවිදින්නේ? රජිනිය අපි මේ උත්සාහ කරන්නේ මෙන්න මේ ප්‍රශ්නවලට ඔයාට උත්තරයක් දෙන්න. දිනපතා ඇවිදීම මගින් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ දහයකුයි මේ. සමබල ආහාර වේලක් ලබා ගැනීමෙන්, හොඳ නිින්දක් ලබා ගැනීමෙන් සහ දිනපතා විනාඩි 10ක් 15ක් පමණ ඇවිදීමෙන් ඔබේ ශරීරයට විශ්මිත වෙනස්කමක් ලබා ගන්න පුළුවන්. 1. මොළයේ යහපත් වෙනසක්. දිනපතා ඇවිදීම සහ සරල කාඩියෝ ව්‍යායාම මගින් ඩිමෙන්ෂියා සහ අල්සයිමර් රෝගී ඇතිවීමේ අවදානම් තත්ත්වයන් වලින් ඈත් විය හැකි බව මෑතකාලීන පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා. මේ රෝග දෙකම මතකයේ නැතිවීම සම්බන්ධ සහ බුද්ධි හීනතාවය සම්බන්ධ රෝග වර්ග. ඒ වගේම ඇවිදීමෙන් මානසික සෞඛ්‍ය සැලකිය යුතු මට්ටමින් යහපත් වෙනවා. ඒ වගේම මානසික පීඩනය මගහැරි ධනාත්මක මෙන්ම ප්‍රීතිමත් සිතුවිලි ඇති වෙනවා. 2. පෙනීම දියුණු කරනවා. ඇස් පෙනීම ඇවිදීම එක්ක තියෙන පුළුවන් ඉතාම දුරස්ත සම්බන්ධයක් වගේ පෙනුනත්, ඇවිදීමෙන් ඇසේ සහ දෘෂ්ටියේ යහපැවැත්මට විශාල දායකත්වය ලබා දෙන බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම ඇසේ පීඩනය අඩු කිරීම මගින් ග්ලූකෝමියා රෝගී තත්ත්වයට එරෙහිවත් සටන් කරනවා. 3. හදවත් රෝගවලට තිත. මේක නම් ටිකක් ප්‍රසිද්ධ කාරණාවක්. දිවීම වගේම හෝ ඊටත් වැඩියෙන් හදවත් රෝග ඇතිවීමේ සහ හෘදයාබාධ වැළකීමේ හැකියාව ඇවිදීමට තිබෙන බව ඇමරිකානු හෘද සංගමය ප්‍රකාශ කරනවා. මේ සිදුවන්නේ ඇවිදීම හරහා කොලෙස්ටරෝල් මට්ටම පාලනය වීම සහ රුධිර සංසරණය ක්‍රමවත් කිරීම මගින්. 4. හොඳ පෙනහල්ලක්. හොඳ හදවතක් විතරක් නෙවෙයි, ඉඩ තියෙන පෙනහල්ලකුත් ඕන නිරෝගී ජීවිතයකට. ඇවිදීම කියන්නේ ස්වයං ව්‍යායාමයක්. මේ මගින් ඔබේ රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙලා ඔබේ පෙනහල්ල නිසි ලෙස ක්‍රියාකාරී කරවනවා. එමෙන්ම රුධිරයෙන් විෂ සහිත දෑ සහ අපද්‍රව්‍ය ඉවත් වෙනවා. 5. දියවැටියා අවදානම අඩු කරනවා. දිනපතා ව්‍යායාමවලට දුවන සහ ඇවිදින කණ්ඩායම් දෙකක් සමග මාස 6ක් පමණ කළ පර්යේෂණයකින් හෙළි වුණා, දිනපතා දුවන අයට වඩා දිනපතා ඇවිදින අය අතර දියවැටියාව ඇතිවීමේ අවදානම ඉතාම අඩු බව. 6. ආහාර ජීර්ණය නිසි පරිදි සිදුවීම. දිනපතා කෙටි වේලාවක් ඇවිදීම මගින් මහා බඩවැල ආශ්‍රිත පිළිකා තත්ත්වයන් ඇවිදීමේ අවදානම අඩු වෙනවා. එමෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක කරවීම සහ පරිවෘත්තීය ක්‍රියාවලිය යාවත්කාලීන කිරීම තුළින් මලබද්ධය වැනි රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකි. 7. මාංශ පේශී ශක්තිමත් වීම. දිනකට පියවර 10,000ක් පමණ ඇවිද යාම, විශේෂයෙන් කෙටි විවේකයන් ගනිමින් හෝ කන්දක් ඉහළට ගමන් කිරීම තුළින් සම්පූර්ණයෙන් ජිම් එකක ව්‍යායාම කිරීමට සමාන ශාරීරික සුවතාවයක් ඔබට ලබා දෙනවා. මෙමගින් අධිබර පුද්ගලයන්ට බර පාලනය කරගත හැකිවෙනවා සේම මාංශ පේශී හොඳින් ශක්තිමත් නිසි හැඩයට පැමිණෙනවා. එමෙන්ම ඇවිදීමේ ව්‍යායාම වලින් පසුදින ඔබට සිරුරේ අපහසුතා ඇති නොවන බැවින් පසුදින ව්‍යායාම නොකිරීමෙන් ඇතිවන මානසික පසුබෑමට ඔබව ලක්වන්නේ නැහැ. 8. ශක්තිමත් අස්ථි සහ සන්ධි. ඇවිදීමෙන් සන්ධිවල චලනය ඇතිවෙනවා. එමගින් සන්ධි ඉක්මනින් ගෙවී යාම මෙන්ම අස්ථි ස්කන්ධයේ හීනවීමද අවම වෙනවා. ආතරයිටිස් පදනම පවසන්නේ දිනපතා සාමාන්‍ය ආකාරයෙන් විනාඩි 30ක් පමණ ඇවිදීමෙන් සන්ධි හා අස්ථිවල ඇතිවන වේදනාවන් මෙන්ම දැවිල්ල අඩු කරගත හැකි බවයි. 9. කොන්දේ වේදනාවලට සහනය. සාමාන්‍ය ව්‍යායාම වලින් කොන්දේ වේදනා තත්ත්වයන් ඇතිවන අයට ඇවිදීම ඉතාමත් හොඳ ව්‍යායාමයක්. මෙමගින් කොන්දේ හෝ වෙනත් තැනක වේදනාව ඇති නොවන අතර රුධිර සංසරණය නිසි ලෙස සිදුවීම මගින් කොඳු නාරටිය හරහා ලේ ගමනාගමනයේ යථා තත්ත්වයට පත්වීමෙන් කොන්දේ වෙනත් අපස්ථාවයන් වලටද සහනයක් ගෙන දෙනවා. 10. මනස නිරවුල් සහ සැහැල්ලු කරයි.
ඔබට සාමාන්‍යයෙන් මනසට වද දෙන ප්‍රශ්නයක් තිබෙන විට ඔබ කරන්න හිතන දේවල් වලින් එකක් තමයි ඇවිදීම. ඒකෙන්ම තේරෙනවා ඇවිදීම මනසට සහනයක් ගෙනෙනවා කියලා. හිතවත් අය හෝ පවුලේ අය එක්ක දිනපතාම ඇවිදින්න ලැබෙනවා නම් මානසික ආතතිය වගේම වෙනත් මානසික රෝග රාශියකින් ඈත් වෙලා ජීවත් වීමට හැකියාව ලැබෙනවා.